ඒවගේ මමතකරනු ජයගම ශ්‍රී ලංකා වැඩසටහන අපි රටවටේම යනවා. අපි රටවටේම ගිහිල් අපේ ශ්‍රමිකයාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ශ්‍රමිකයා වැඩ්ඩෙක් කරන එක, කම්කරුවා කියන එක වැඩ්ඩා කියන තැනට ගෙනියන එක, එතනදී අපි දැනුවත් කිරීම සිද්ධ කරනවා. රැකීරක්ෂා පනත කොයි විදිහට දෙන්න කියන එක, ඒවගේම හියුමන් ට්‍රැෆිකින් සම්බන්ධයෙන් මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරනවා. ඒවගේම විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල අයට අපි ප්‍රතිලාභ රාශියක් ලබා දෙනවා. මේ රටට කරපු සේවය වෙනුවෙන් බිලියන 11ක්, ඩොලර් බිලියන 11ක් රට වැටිච්ච තැන ඉඳලා ඩොලර් බිලියන 11ක් එවපු අපේ ශ්‍රමිකයන්ගේ දරුවන්ට, පවුල්වලට, ඔවුන්ට ව්‍යවසායකයෝ වෙන්න අපි උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ ශ්‍රමිකයන්ට ගරුසරු කියලා අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒ තමයි අපේ ඉන්ෆෝර්මල් සෙක්ටර් එකට, අවිධිමත් සෙක්ටර් එක නැවත වතාවක් කම්කරු ක්ෂේත්‍රයට ආඳා ගන්න එක, ශ්‍රම බලකායට ගෞරවයක් ඇති වෙන විදිහට, ඔවුන්ට ගෞරවයක් ඇති වෙන විදිහට ඇති කරන වැඩසටහන. ඒක www.garusaru.lk. ඒක හරහා දැනට විශේෂ ක්ෂේත්‍ර ගණනාවකට ලියාපදිංචි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෞරවයක් නැති වෘත්තීය සමිති හදන්න බැරි මාධ්‍යවේදීන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, පින්තාරුකරුවන්ට, ත්‍රීරෝධරතරියදුරෝ, බස්රියදුරෝ, මේ සියලු දෙනාට මේක හරහා ලියාපදිංචි වෙලා ශක්තිමත් වෙලා තමන්ගේ ඩිග්නිටි එක හදාගන්න පුළුවන් වැඩසටහන අපි හදනවා. ඊට අමතරව ඔවුන්ට අපි ලබන සුමාන කැබිනට් මණ්ඩලයට යනවා. රටේ සියලුම ශ්‍රමිකයින්ට, පෙන්ෂන් එකක් නෙවෙයි ඒකට කියන වචනේ. ඒක EPF එකක් වෙන්න පුළුවන්, ඒක ETF එකක් වෙන්න පුළුවන්, ඒක පෙන්ෂන් එකක් වෙන්න පුළුවන්. සමාජ සුබ සාධනයක් සියලුම ශ්‍රමිකයන්ට අවුරුදු 55 පිරුණයින් පස්සේ ලබා දෙන වැඩසටහනට මට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වුණා. වාර්තාව සකස් කරන්න කියලා මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා යෝජනාවක්. රටේ ශ්‍රම බලකායේ දැනට රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපක් හම්බෙනවා, පුද්ගලික අංශයේ සේවකයන්ට EPF ETF එක හම්බෙනවා අවුරුදු 55න් පස්සේ තමන් සේවය අවසන් කරන වෙලාවට. හැබැයි අර අනෙකුත් ලංකාවේ මිලියන 4ක්ද 5ක්ද 6ක්ද කියලා ගණන් හිලව් නැති තමන් වැඩ කරන අය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ත්‍රීරෝධරතරියදුරා වෙන්න පුළුවන්, මේ සියලු දෙනාට අපි ලබා දෙනවා සමාජ සුබ සාධන ක්‍රමවේදයක්. අවුරුදු 55 ඉවරුනහම ඔවුන්ටත් විශ්‍රාම අයිතියක් ඔවුන්ටත් ලබා දෙනවා, දීමනාවක් ලබා දෙන විදියට. ඔවුන්ට අනතුරු වන්දි ලබා දෙන්නේ කොහොමද? ඒ වගේම ඔවුන්ට මාතෘ සමයේ දීමනා ලබා දෙන්නේ කොහොමද කාන්තාවන්ට? මේ සියල්ල ඇතුළත් වෙච්ච එක පද්ධතියක් ඇතුළේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් සඳහා යෝජනාව හදන්න මට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. අපි ලබන සතියේ කැබිනට් මණ්ඩලයට අපේ යෝජනාව ඉදිරිපත් කරනවා. එතනින් පස්සේ අපේ රටේ සියලුම දෙනාට සමාජ ආරක්ෂණ ක්‍රමවේද, සියලුම දෙනාට කියලා වරදන්න බෑ, සියලුම වැඩ කරන ජනතාවට අපි සමාජ ආරක්ෂණ ක්‍රමවේදේ ප්‍රතිලාභ ලබා දෙන්න ඕනි කරන නීතිමය ප්‍රතිපාදන හදන්න අපි ආරම්භ කරනවා.